මෙහෙම ෆොටෝ එකක් හර්ෂණීට පෙන්නනවා මේ ෆොටෝ එක මම ස්ක්‍රීන් එකේ මේ පැත්තේ දාන්න දෙපාද කියලා හර්ෂණීන් අහනවා කවුද කියලා කියලා. ඔක උත්තරේ කිව්වේ නැත්නම් ගෙදර යන්න වෙන්නේ නැහැ. අවංකව හිතන විදියට කියන්න ඕනේ මාලා සිංහද නිකුත් පණ නැහැ. මම දෙන්නටම ආදරේ. නැහැ යාළුවෝ ගෙදරයි කියලා කිව්වේ. ආ එහෙම කියන්නේ නැහැ. කිමයි වශයෙන් මං ගුවන් සේවිකාවක්. කියන්නේ සාමාන්‍ය ගුවන් සේවිකාවක තරරික සාමාන්‍යයෙන් කීයක් වගේ වෙනවද? කියන්නේ ලක්ෂ 3ක් 4ක් 5ක් 6ක් ලක්ෂ 10ක් යනකම් වුණත් ගන්න පුළුවන්. ක්ලික් 1. I wanna click on with Kavisha mage YouTube channel ate ekathu vela inna hamotama wenasma vidhi video ekata awilla deena me hari amaruwen man kenek ko haa gannawa saahena game ak deena meya mara karya bahula kenek me harima amaruwi kiyana nan me dan welawa ra 10 45 ay me video ek karanna ra eyani kochchara karya bahula ida kiyala hita ganna puluwanne me meya kochchara karya bahula unath social media wala nan mara active visheshayen me TikTok වල වා TikTok බලන කෙනෙක් නම් TikTok එකේ අනිවාර්යෙන්ම මේවා දැකලා තියෙනවා. බාවි ගියා වෙලා දෙමා ඔබේ සම්සුම් සිනාගම් දෙවේ සඳ සීතලේ පාළු වේලම් වෙලා හැමදාම ඉදි මොම්මසේ ඕ සංගීත තරව එන්නේ නැද්ද ඔයා? ඔයා දැන් ආව අපරාට ලැබෙන පොෂන් එක ගන්න පුළුවන් මේ දෙන්න 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 පුළුවන් මේ තාච්චිය කතා කරන්නේ අපි ඔක්කොම එකතු වෙලා ආප්පයක් පිච්චුවා ආප්පයක් ආප්පයක් පිච්චුවා 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 ආප්පයක් ආප්පයක් පිච්චුවා come on ආප්පයක් ආප්පයක් එයා තමයි මේ හර්ෂණී ඉදගෙන ආයුබෝවන් ආයුබෝවන් කොහමද මෙච්චර අයවා බිසි බිසි නැහැ මම ජොබ් එකක් කරනවා ඉතින් ජොබ් එකත් එක්ක මේ වැඩ කටයුතු එක්ක සෝෂල් මීඩියා වලත් එක්ක ඉතින් බිසි වෙලා ඉන්නවා එහෙම බිසි නැහැ හොයා ගන්න පුළුවන් හැබැයි මේ ගොඩක් කට්ටිය කියනවා හර්ෂණී වැඩකට කතා කරගන්න ගත්තොත් මාර බිසි සමහර වෙලාවට කෝල් ගත්තාම ෆෝන් ආන්සර් කරන්න නැහැ එහෙම නැත්නම් මැසේජ් වලට රිප්ලයි නැහැ කියලා වෙලා राजकार्य हरी හර්ෂණී දැන් මේ මේක මේ මේ ආතල් එකට අහන ප්‍රශ්න කිහිපයක් යනවා එහෙනම් සීරියස් ප්‍රශ්න කිහිපයක් යනවා හරි එසා අපි නෝමල් කතා කරමු මම මුලින් මෙහෙම අහනවා හර්ෂණී වෘත්තිමය වශයෙන් ගත්තොත් ඔයා මොකක්ද කරන්නේ ඔයා ඇක්ට්‍රස් කෙනෙක්ද එහෙම නැත්නම් මොකද වෘත්තිමය වශයෙන් මම ගුවන් සේවිකාවක් ඊට අමතරව මගේ විනෝදාංශය තමයි ඇක්ට් කරනවා කියන්නත් බෑ ඉතින් විනෝදාංශයේ විදිහට සෝෂල් මීඩියා වල TikTok වල ඒ වගේ වීඩියෝස් කරනවා सोशल मीडिया वाले मारा म्यूजिक वीडियोस वाले कमर्शियल भौगिकवस्थल हम बड़ीपुर हर्षणी के हर्षणी सह कोहमद हर्षणी अनुराध इन को एक हमारे प्रश्न हर्षणी के ना मम ताम हो බලන අය තමයි තින් කියන්නේ මම මොනවා කියන්නේ මම අහන්නේ දැන් මෙහෙමයි දැන් සමහර අය කියනවා නෑ හුවාම මම හරි සරල කෙනෙක් මම මෙහෙමයි කියලා හර්ෂණීට දැනෙන්නේ කොහොමද හර්ෂණී කියන කෙනා කොයි වගේද මම ගොඩක් සිම්පල් කෙනෙක් නිහතමානී කෙනෙක් මට ලොකු ලොකු දේවල් නැහැ ඉතින් සාමාන්‍ය කෙනෙක් පොළවේ පය ගහලා ඉන්න සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය මිනිස්සෙක් සාමාන්‍ය මිනිස්සෙක් හරි මෙහෙම දේකුත් මම අහනවා දැන් ඔබ කිව්වා ඔබ වෘත්තිමය ගුවන් සේවිකාවක් කියලා දෙලා හැබැයි මේ හර්ෂණී කියන කෙනාව මිනිස්සු ගොඩක් දැනගන්නේ TikTok එක හරහා TikTok එකේ මේ ෆලෝවර්ස් අඩු වෙනවා මම හිතන්නේ දැනට ලක්ෂ 640කට පිටින් ඉන්නවා සෑහෙන ලොකු ගාණක් මෙයාගේ TikTok එකෙත් ඉන්නවා වෙරිෆයි වෙච්ච account එකක් තියෙනවා ඔව් හර්ෂණී මං හිතන්නේ මේ මේ කියන්න ඕනේ නැහැ TikTok පාවිච්චි කරන කෙනෙක් නම් මෙයාගේ වීඩියෝ මං හිතන්නේ සෑහෙන වෛරල් වෙලා තියෙනවා මම මෙහෙම අහුවා
වීඩියෝස් කීයක් කරලා දෙනවා TikTok එකේ සෑහෙන කරලා දෙනවා ගණන් කරලා දෙනවා ගණන් කරලා නැහැ ඒතකොට වෛරල් ගිය වීඩියෝ මොකක්ද කියලා අහුවා පළවෙනි හිටම වෛරල් ගියපු වීඩියෝ එක ඉන්දියන් එකක් හින්දි එකක් 1,00,000 මිලියන 5ක් views ගියා මිලියන 5ක් मिलियन पाहक यूज किया दे दस दहाके एक तो हमारे फर्स्ट वायरल वीडियो एक किसका है ये मुझे नहीं पता नताशा का है नहीं मैं आखिरी बार पूछ रही हूँ नताशा का है अरे उसका क्यों होगा क्यों होगा मतलब उतारा होगा पहले भूल गई होगी मुझे नहीं पता किसका है अच्छा पता नहीं नहीं पता पता नहीं इट पास वायरल किया गोडाक वीडियो अब भाई एक वीडियो का लंका भी वायरल किया रंग म्यूजिक हर्षणी टिकटॉक मार आसा सोशल मीडिया वाला मार एक्टिव टिकटॉक कराने आसा वो हॉबी का कोई दिन दें समाहर मिनिस्टर बने ना वाने की बात हम फील्ड ही का मगर काम फोन देख लेने का टीम ना ये अभी हम बाहर का टीम तीन अभी तो मेहम दें इंडिया में टिकटॉक तहान हम कराने हादिसी लंका में टिकटॉक तहान करो मुकाक के इधर हर्षण मांगितना एक मटे बालपाई खेला मिस वे मट टिकटॉक के वीडियोस कराने बारे निसा समाट मांगे कंटिन्यू कराई विना सोशल मीडिया इंस्टाग्राम फेसबुक हरी विना मुका खरी मार गया कुछ इट आम थर कुमत में दिगटम करके आने बैने टिकटॉक खरी और थिंग इस तरह तो मांग तन्ना मट कुछ और गाना क्लिक कराने बुलाएंगे दिखेला एक थिंग प्रश्न अपना है एक ना टिकटॉक नैति उनो निकांग කෑවෙන වගේ හැම එකක් තියනවද නැත්නම් නෑ මම එහෙම එකක් නෑ ආතල් එකට නිකන් වීඩියෝස් කරගෙන ෆන් එකට ඇත්තටම පටන් ගත්ත දෙයක් විනෝදාංශයක් විදිහට හරි දැන් කමෙන්ට්ස් එනවනේ ගොඩක් සෑහෙන කමෙන්ට්ස් එනවනේ ඔය එන කමෙන්ට්ස් හැම එකකටම රිප්ලයි කරනවද බලනවද නැත්නම් දැන් නම් එපා වෙලාද කමෙන්ට්ස් බලලා බලන්න කමෙන්ට්ස් ඔක්කොම මම කියවනවා ඔක්කොම ලයික් කරන්න try කරනවා ඔක්කොම ලයික් කරනවා reply කරන්න නම් ගොඩක්ම අමාරුයි හැබැයි මට පුළුවන් හැම වෙලාවකම මම reply කරනවා මම හොඳ කමෙන්ට්ස් ගොඩක් ඒවට මම reply කරනවා නරක ඒවටත් මම reply කරනවා ගොඩක් වෙලාවට හරි මේක අහන්න දැන් වෘත්තීය වශයෙන් ගත්තොත් ගුවන් සේවිකාවක් කියව නිසා අර හොබි එකට music video එකක් කරගෙන TikTok එකක් කරගෙන ඉන්න නිසා අවංක උත්තරයක් දෙන්න. හරි. වැඩිපුර එන්ජොයි කරන්නේ මොන ෆීල්ඩ් එකේද? ඒ කියන්නේ ආට හිතන විදියට ගුවන් සේවිකාවක් කියන එකේ ෆ්ලයි කරන එකෙන්ද? එහෙම නැත්නම් මේ TikTok වීඩියෝස් කරන එකද? එහෙම නැත්නම් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා වීඩියෝ එකක් ඇඩ් කරලා හැම මොකක් හරි කරන එක. අවංක උත්තරයක් දෙන්න. උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. ඒක සාමාන්‍යයෙන් ප්‍රශ්නාර්ථයක් දාලා ඉතුරු කරන්න ඕන ප්‍රශ්නයක්ද? ඔව් ඒක ඇත්තටම අමාරුයි. මෙහෙමයි මම ගුවන් සේවිකාවක් වෙන්නේ අවුරුදු 10කට කලින්. මේක මගේ පොඩි කාලේ ඉඳලා මම අස කරපු රැකියාවක්. ඉතින් මට තාම වුණත් අයින් වෙන්න මට අයින් වෙන්න හදාසක් තියෙනවා. අයින් වෙන්න වුණත් හිතෙන්නේ නැහැ මම මේ ජොබ් එකට ගොඩක් ආදරේ. කවුරු හරි බල කරනවාද අයින් වෙන්න කියලා හැම. නැහැ කවුරුත් බල කරලා නැහැ. ගෙදරින් කියනවා මගේ තාත්තා කියනවා මට අයින් වෙන්න කියලා. TikTok වලට වීඩියෝ සර්ච් ඒවා කරන්න ට වඩා මම හිතන්නේ මම මගේ රැකියාවට මුල් තැනමනවා සහ එන්ජොයි කරනවා ඒක එන්ජොයි කරනවා මොකද මට විශේෂයෙන් පිටරට තැන් වලට මට යන්න හම්බ වෙනවා මේ ජොබ් එක නිසා මම ඒකට වැඩියෙන් කැමතියි හරි මෙන්න දැන් එනවා සිරා ප්‍රශ්නවල මේ දැන් හර්ෂණී කියුවාම දැන් ওই විදිහට TikTok එකේ වීඩියෝස් දානකොට එක එක විදිහේ කමෙන්ට්ස් එනවනේ. ඔය අතරතුරේදී එක එක කෙනා කැමැත්ත අහලා එනවා අය කියන්නේ කමෙන්ට්ස් එනවා. අක්කේ මං වාට කැමති එහෙම නැත්නම් මං වාට කැමති ඔය වගේ එක එක කමෙන්ට්ස් එනවනේ විවිධාකාර කමෙන්ට්ස් එනවනේ. ඔය එන කමෙන්ට්ස් වලට රියැක්ට් කරනවනේ එක එක විදිහ සමාහලට ගණන් ගන්න නැහැ අර කලින් කිව්වා වගේ. බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? එනවා.
ඉන්නවා සෑහෙන අවංක මං හිතන්නේ සෑහෙන අවංක කෙනෙක් ඇත්තරමද කියන්නේ නැත්තම් මේ අර එනේම නතර කරගන්නද නැත්නම් ඇත්තටම ඉන්නවා ගොඩක් අය දන්නවා හරි මම ඉන්නවා කියලා කිව්ව නිසා මම නම මොකක්ද කියලා අහන්න යන්නේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මම මේ මම හදාගත්ත ප්‍රශ්න ටිකක් තිබ්බා මං ඒකෙදි මං අහනවා කියලා හිතාගත්ත බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කියලා කිව්වනම් මේ මම මෙහෙම ෆොටෝ එකක් හර්ෂණීට පෙන්නවා මේ ෆොටෝ එක මම ස්ක්‍රීන් එකේ මේ පැත්තේ දාන්න දෙපාද කියලා හර්ෂණීන් අහනවා කවුද කියලා කියලා මම නිකමට මේ ෆොටෝ එක පෙන්ලා ඇහුවොත් මෙයා ගැන මොකද්ද කියන්න තියෙන්නේ එයාගේ හොඳම යාළුවා ආ රයිට් හොඳම යාළුවා හින්දා ප්‍රශ්නයක් නැද්ද මගේ ජීවිතයට ගොඩක් සමීප කෙනෙක් හරි ඔයාගේ ජීවිතයට ගොඩක් සමීප කෙනෙක් නිසා මම මේ පැත්තෙන් ෆොටෝ එක දැම්මර කමක් නැද්ද නැත්නම් ෆොටෝ එක දාන්න එපාද කමක් නැහැ ෆොටෝ එක දැම්මර කමක් නැහැ රයිට් ඕකේ එහෙනම් ඊළඟ ප්‍රශ්නය අහන්න අනිවාර්යෙන් පුළුවන් හරි හර්ෂණීට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා හොඳම යාළුවෙක් ඉන්නවා මං අහනවා මෙහෙම ඒ පෙන්නපු කෙනා ගැන මේ ෆොටෝ එක මේ පැත්තේ වීඩියෝ කියනවා ඒ කෙනා ගැන තනි වචනෙන් දෙයක් කියන්න කියලා කිව්වොත් අර හොඳම යාළුවා කියන එක හැර මොකද්ද කියන්න පුළුවන් Oh my god. අවංකයි. අවංක කෙනෙක්. අවංක කෙනෙක්. එච්චරයි. මම වැඩියෙන්ම කැමති ආගේ ඒ දෙයට. ඒ කියන්නේ ආයි කියලා කිව්වොත් මේ යාළුවෙක් කියලා අපි කියනවා නම් මේ යාළුව ගැන අහන්න විස්තර අමාරුයි දානවා නේනේ. යාළුවෙක් වගේ තමයි කියන්නේ. එයා මට හැම දෙයකටම උදව් කරනවා. අර කිව්වා වගේ සමීපතම කෙනෙක්. ඉතින් යාළුවෙක් වගේ මට ළඟින්ම ඉන්නවා එයා. හරි. හර්ෂණීගේ යාළුවෙක් විතරයි. නෑ යාළුවෙක් විතරයි කියලා කිව්වනේ. ආ එහෙම කියන්නේ නෑ. ඒක මම ප්‍රශ්නාර්ථයක් දාන්නම් මේ වීඩියෝ එක බලන ඔබට අනිවාර්යයෙන්ම තීරණය කරගන්න පුළුවන් මොකද්ද කියලා. ඒ නිසා මම එතනින් අමාරුයි දාන්නතුම ඊළඟ ප්‍රශ්නෙට මෙහෙම යනවා. හරි. මම හතර දිනක් නම් කරනවා. හතර දිනක් කියනවා ආඩ ආතල් එකට මේ හතර දිනාගෙන් ලංකාවේ කඩවසම්ම නළුවා කවුද කියලා කියනවා. මම හිතන්නේ එච්චර ලොකු අමාරුවක් නෑ. ටක් ගාලා උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මම මේ හතර දිනා විදිහට මම මෙහෙම දාන්නේ රොෂාන් රණවන ඉන්නවා ඒකට උත්තර දෙන්න මොනවාද මං හිතනවා තරහ වෙනේකුත් නෑ අඳුරන ෆීල්ඩ් එකේ කට්ටි වුණාට එහෙම කිව්වා කියලා ප්‍රශ්නයක් නෑ අපි බලමු මොකද උත්තර දෙන්න පුළුවන්ද කියලා හරි රොෂාන් රණවන ඉන්නවා හේමල් රණසිංහ ඉන්නවා සාරංග දිසාසේකර ඉන්නවා සුරජ් මාපහ ඉන්නවා මම හිතන විදිහට උත්තරේ මම දන්නවා හැබැයි මම හර්ෂණීගෙන් උත්තරය අහගන්න ඕන නිසා මං අහනවා කඩවසම් කඩවසම්ම නළුවා වා හිතන විදිහට ඔයාගේ මතේ නම් ඒ කියන්නේ මම පිළිවෙලට කියනවාද එක්කෙනෙක්ද කියන්නේ අපි එක්කෙනෙක් කියමු කමක් ප්‍රශ්නයක් කඩවසම්ම නළුවා නෑ ඔයාලා පිළිවෙලට කියනවා ඒත් ප්‍රශ්නයක් නෑ ලීසි මගේ එක එක ප්‍රෙෆරන්ස් තියෙනවා කඩවසම්ම කිව්වොත් හිමල් සාරංග සුරජ් රොෂාන් उत्तर देने बोला हाथरा कुछ තෝරගන්න අමාරුයි දෙන්නෙක් වුණාම හරි ලේසියෙන් උත්තරේ තෝරගන්න පුළුවන්. කවුද? ඔක උත්තරේ කිව්වේ නැත්නම් ගෙදර යන්නේ නැහැ. මේ කැම් එක දිහා බලාගෙන. හරි කැම් එක දිහා බලාගෙන අවංකව හිතන විදිහට කියන්න හේමාල් රණසිංහද නිකුන් ෆර්නෑන්ඩෝ. නිකුන් ෆර්නෑන්ඩෝ. මං හිතන්නේ වැඩිපුර කඩවසම්ද වෙයි. ආ නෑ මං හැම වැඩිපුර කැමති කියන කඩවසම්. ආ වැඩිපුර කැමති. නිකුන් ෆර්නෑන්ඩෝ. එකෙම්ම කියනවා. ඔව්. හරි. එතකොට හිතා ගන්න පුළුවන් හර්ෂණී කියන්නේ කවුද කියලා මං හිතන්නේ බය නැතුව තනි කෙලින් උත්තර දෙන නිර්භීත කාන්තාවක් කියලා කියන්න පුළුවන්. හරි. ඕකෙම අනිත් පැත්ත අහනවා. දැන් ඒක තන තියන් ඉන්නේ නැහැ මං එහෙම තියන් හිටියොත් මං දන්නවා සෑහෙන අමාරුයි වැඩනවා කියලා. මම මෙහෙමත් අහනවා. සරාගින්ම නිවිය කවුද කියලා අහන්න මම වාඩ හතර දෙනෙක් දෙනවා. මං කෙලින්ම එකපාරම අහුවොත් එහෙම මං හිතන්නේ අමාරුයි වෙන කියන්නේ. එහෙනම් මම හතර දෙනෙක් කියන්නම්. शालिनी दारका इन्नो पीयू में हंसमाले इन्नो युरेनी नशिका इन्नो आगे आलू आ शनोत्री इन्नो खाऊद में हाथर देना आगे सरागे मंग आरोग्य नम शालिनी दारका इन्नो पीयू में हंसमाले इन्नो युरेनी नशिका इन्नो
ශනුද්‍රේ මම සරාගේ මම ශනුව දන්නවා ඒ නිසා ශනුව කියුට් එයා ඒ නිසා ශනුව තරහ වෙන එකක් නෑ යුරේනි ෆස්ට් සෙකන්ඩ් ශාලිනි ශනු පියුමි හරි එනම හර්ෂණීගේ මතයට අනුව හොඳම යානුව කවුද ෆීල්ඩ් එකේ ෆීල්ඩ් එකේ කියන්නේ දැන් මම කියන්නේ මෙන්නේ වෘත්තිමය වශයෙන් ගුවන් සේවිකාවක් කියන එකේ හැර මම කතා කරන්නේ සෝෂල් මීඩියා වලින් පැත්තෙන් ගත්තොත් දැන් TikTok ඒ හැම දෙයක්ම නේ මට සෝෂල් මීඩියා වල ඒ පැත්තෙන් එීම හොඳම යාළුවෙක් එහෙම නැහැ නිකුත් තමයි වැඩිපුරම ළඟින් ඉන්නේ ඒ පැත්තෙන් මම දන්නේ නැහැ මම මම මේ මුකුත් වැඩි highlight කරන්න යන්නේ නැහැ හර්ෂණී සමහර දේවල් highlight කරගන්නව හදනවා නිකුත් කියලා නෑ නැහැ ඉතින් මම ඇත්ත කියන්නේ අවංක කතා කරනවා අවංකව කතා කරනවා ඒක අමතරව ශේෂ්ත්‍රිය මම ඒ කියන්නේ මම ෆීල්ඩ් එකේ මම වැඩ කරපු කෙනෙක් නෙමෙයි වැඩ කරන්නේ මම හැවැඩිය මම ගොඩක් අයව දන්නේ නැහැ වැඩිපුරම ඉතින් අඳුරන්නේ ළඟින් ඉන්නේ නිතරම කතා කරන්නේ ලෝචි චේ කවින්දු ඒගොල්ල තමයි හරි ඒ ලැබෙන්න ඕන උත්තරේට උත්තරේ මට ලැබුණා ඒ නිසා මේ ප්‍රශ්නේ ලේසි මම මම දෙන්නේ කෙතනක් කියනවා මේ දෙන්න එක්කෙනෙක් තෝරගන්න ලෝචනයි චේතන ඉන්නවා දෙන්නයින් කවුද ලෝචි දෙන්නා වඩන්න බෑ නෑ මං අහන්නේ හොඳම යාළුවා විදිහට දැන් සාමාන්‍යයෙන් කියවන හොඳම යාළුවා මගේ මෙයා කියලා වෙලා කියවන්නේ මම මේ නම් දෙක කිව්වම මේ දෙන්නගේ හොඳම යාළුවෙක් කියලා මට කියන්න බැරි එක පාරම කියන්න බැරි මෙයා කියලා ලෝචිද චේතනාද මට දෙන්නම හම්බුනේ එක කාලේ එකවර එක දවසේ දෙන්නම එකම විදිහට ක්ලෝස් මට මම වැඩිපුර කතා කරන්න ඕලෝචිට ඒ නිසා ඔව් හැබැයි බෑ මට එහෙම කරන්න බෑ හරි කමක් නැහැ ලෝචි සංවේදීාලේ ටිකක් චේ පොඩක් ෆන් එක ෆන් එකේ ඉන්න චරිතයක් හරි මම දෙන්නටම ආදරේ හරි දැන් මේනවත් හර්ෂණී කොහොමද හර්ෂණීත් එහෙම ලෝචිගේ ටයිප් එකේද එහෙම නැත්නම් චේතනාගේ ටයිප් එකේද මන් දෙන්නගේම මැද අතර මැද ඉන්නගෙන අතර මැද හරි අවසාන වශයෙන් මම මෙහෙම දෙයක් අහනවා දැන් සෝෂල් මීඩියා වල මාර විදියට ඇක්ටිව් වෙලා ඉන්නවනේ අපි දැක්කොත් අර කලින් කිව්වා වගේ මම මෙයා හඳුන්වා දුන්නේ හර්ෂණීව TikTok එකෙන් වැඩිපුර කෙනෙක් දැනගත්ත එක මේ වැඩිපුර හර්ෂණීව දැනගත්තේ TikTok කරා ඊට වගේම Instagram Facebook මේ හැමදැනම ඉන්නවනේ කවුරුවක්වත් කියන්නේ නැද්ද මම මේ කියන්නේ ගෙදරින් හෝ එහෙම නැත්තම් දැන් ටිකක් වැඩි දඟලන පොඩ්ඩක් ඇත්තකට වෙලා ඉන්න එහෙම කියලා ලෙවල් ලා කවුරුත් කියන්නේ නැද්ද? තාම නැද්ද? එහෙම කියන්නේ නැහැ. මගේ අප්පච්චි යාළං දැක්කම කියනවා මේ ඕ ඇති දැන් නවත්තන්න. නවත්තලා ඇත්තකට වෙලා ඉන්න කියලා. දැන් මගුලක් කරගෙන ගෙදෙට්ට වෙලා ඉන්න කියලා. ඉතින් කියනවා ඒගොල්ලෝ ඊට අමතරව නැහැ මිනිස්සු කියන්නේ දකින්න සමහර අය ඉතින් කමෙන්ට්ස් වල මම දැකලා තියෙනවා මේ නටන්න එපා ඒ වගේ ඒවා නම් දානවා ඉතින් දැකලා තියෙනවා පෙම්වතෙක් ඉන්නවා කියන නිසා පෙම්වතා ප්‍රශ්නයක් නැහැ එයා ඕන තරම් නිදහස දීලා තියෙනවා ඒ වගේ කරන්නේ නැහැ එයාගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ එයාත් ඒ වගේ දේවල්ම කරන කෙනෙක් ඒ නිසා අපි දෙන්නාගේ අපි දෙන්නාගේ අදහස් ගොඩක් ගැලපෙනවා මට ඒ වගේ දේවල් කරන්නේ ඕන තරම් නිදහස දීලා තියෙනවා හර්ෂණී මේ thank you so much මම දැන් සෑහෙන කාර්ය බහුල වෙලාවක මම කිව්වා වගේම මේ රෑ 12ටත් ලඟ වෙන වෙලාවක වීඩියෝ එක කරන්න කොහොම හරි අල්ලගත්තා මේ ඒ නිසා thank you so much කියනවා මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන අපි අනිවාර්යයෙන්ම එනවා ඒ නිසා අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න ඔයා ගොඩක් ආදරය කරන කෙනෙක්ව හොයාගෙන අපි ලබන සතියේ නැත්නම් එහෙම නැත්නම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙන බලාපොරොත්තු වෙනවා එහෙනම් හැමෝටම ජය වේවා අපි ගිහින් එන්න click 1